රට නැවත ආර්ථික පුනර්ජීවනයක් ඇතිකිරීමේදී පළදායි පුරවැසිය සතුටින් ජීවත් වෙන පවුලක් විනයගරුක සාධාරණ සමාජයක් සෞභාග්‍යමත් දේශයක් කියන චතුර්විද අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා දසවැදැරුම් ප්‍රතිපත්තියක් මේ ජාතික ප්‍රතිපත්ති රාමුව තුළ සනිටුහන් කරලා තිබෙනවා. මෙම ජාතික ප්‍රතිපත්ති රාමුව තුළ වැඩ කරන රටක් බවට පත්කිරීමට අදාළ ප්‍රතිපත්ති රාමුව තමයි මෙහි ඉදිරිපත් කරලා තිබෙන්නේ. වැලි ගල් හා පස් ප්‍රවාහනය සඳහා පමණක් දැනට බලපත්‍ර ලබා ගැනීම අවශ්‍ය නොවන බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. හැබැයි වැලි ගොඩ දැමීමට ගංගාවල් දිම කිරීමට එහෙම කිසිදු අවසරයක් ලිහිල් කිරීමක් සිද්ධ වෙලා නැති බව බොහොම අවධාරණයෙන් යුතුව මම කියන්න කැමැති. ලබන කැබිනට් මණ්ඩලයේදී ඒ තීන්දුව ඇතිවන ප්‍රතිඵලය පුළුල් ලෙස විමර්ශනය කරලා මේ කැබිනට් තීරණය ස්ථිර ලෙස දීර්ඝකාලීනව ප්‍රවාහනය ලිහිල් කරනවාද කියන තීන්දුව ගන්න. අධ්‍යාපන පුහුණු ගුරුවරුන් බඳවා ගැනීම සම්බන්ධයෙන්ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදහස් පළ කළා. අධ්‍යාපන අමාත්‍ය දළ සලප්පෙරු මැතිතුමා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළා. මේ විද්‍යාපීඨ සියල්ල විශ්වවිද්‍යාල පීඨ බවට පරිවර්තනය කරලා එහි ඉගෙනුම ලබන සියලුම දරුවන්ට අවුරුදු 4ක ප්‍රායෝගික පුහුණුව සහිත උපාධි පාඨමාලාවක් බවට පත් කළා. උපාධිධාරී පුහුණු ගුරුවරු බිහි කිරීමේ ආරම්භය සනිටුහන් කරන්න. රටම ලස්සන කරන පවිත්‍ර ලංකා වැඩසටහන කැබිනට් මණ්ඩලය අනුමත කළා. පරිසරය සුරකින්න, ඩෙංගු මඩින්න දරුවෝ රකින්න, කසල කළමනාකරණය කරන, රට ලස්සන කරන, පළාත් පාලන ආයතන, ස්වේච්ඡා සංවිධාන, මහජන සහභාගීත්වය ඇතු රට පුරා ක්‍රියාත්මක කිරීම සඳහා වෙන පවිත්‍ර ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා. අපොස උසස් පෙළ හදාරන පාසල් සිසුන්ගේ නිල ඇඳුම් වවුචර් පත්වල ප්‍රතිපාදන වැඩිකිරීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ වවුචරය ලබා දෙනවා. ඒත් එක්කම අමතර ප්‍රතිපාදනයක් වෙන් වෙනවා. උසස් පෙළ සිසුන්ට මෙතෙක් ලබා දුන් ප්‍රතිපාදන ප්‍රමාණය ඒ ඇඳුම ලබා ගැනීමට ප්‍රමාණවත් නොවන බවට ප්‍රකාශ වෙලා තිබුණා. ඒ නිසා උසස් පෙළ සිසුන්ට වැඩිපුර ප්‍රතිපාදනයක් ලබා දෙන්නටත් අනුමත වෙලා තිබෙනවා යෝජනාව.